අපේ ආර්ථිකයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිශතය අපේ ආර්ථිකය තුළ බොහොම අඩු වගයක් ගන්නෙ. දැන් තායිලන්තේ වුණත් 27%ක් තියෙන නිෂ්පාදන ආර්ථිකය. මොකද ආහාර ද්‍රව්‍ය හැරි මේ ඇඟට අතට දැනෙන දැන් නිෂ්පාදනය කරන්න බැරි නම් නිකම් මේ සර්විස් ඉන්ඩස්ට්‍රි එකක් මත පමණක් රටක් දුවන්න බැහැ. ඒක තමයි යථාර්ථය. මැලේසියාව ගත්තොත් 50%ක් නිෂ්පාදන ආර්ථිකය. එතකොට නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්නට නම් ඒකට කරුණු ගණනාවක් ගැන අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. පළවෙනි දේ තමයි නිෂ්පාදන කරුවෙක් හැටියට මම අත්දැකලා තියෙනවා අපිට දැනට තියෙන ප්‍රශ්න මොනවද කියන එක. පළවෙනි ප්‍රශ්නේ මම හැටියට මම දකින්නේ මේ ආහාර ද්‍රව්‍ය වල දැනට තියෙන මිල. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මෙච්චර ප්‍රශ්න තියෙනවා මේ ගැන කියන්නේ. ඔව්. මම දකිනවා ඒක මූලික ප්‍රශ්නයක්. මොකද ඔබ තායිලන්තයට ගියත් මැලේසියාවට ගියත් අවුරුදු 10කට කලින් ආහාර ද්‍රව්‍ය වල තිබ්බ මිලයි අද තියෙන මිලයි එකයි. නමුත් ලංකාවේ දැන් පෞද්ගලික සන්දේකට කලින් මම මෙල්බන් වල හිටියා. ඒ සුපර් මාකට් එකට ගියාම අපේ ආහාර ද්‍රව්‍ය මිල වලට වැඩිය 50%ක් විතර අඩුයි ඒ රටෙත් මිල. ජපානයේ ගියාම තේරෙන. ඒතර මේක කොහොමද නිෂ්පාදනය වෙන බලපාන? දැන් තමන් ගන්න වැටුපේ තමන්ගේ මාසික ආහාර ටිකවත් ගන්න බැරි වුණාම ඊළඟ අවුරුද්දේ ආයෙත් කියනවා අපේ පරිදි වැඩි කරන්න. වැඩි කරන්න ඕනේ. ළමයි ඉල්ලුවත් නැතත්. මොකද එයා ජීවත් වෙන්න ඕනේ. එතකොට නිෂ්පාදන පිරිවැයක් හැටියට ඒක එකතු වෙනවා. එකතු වුණාම අපි නිෂ්පාදනය කරන භාණ්ඩයේ මිල ඉහළයි. ඒකතුළු ජාත්‍යන්තර වශයෙන් අපිට තරම් කරන්න හම්බෙන්නේ නැහැ. ඕක දුෂ්ණ චක්‍රයක් හැටියට යනවා. එතකොට වෙන රටවල් කොහොමද කරන්නේ? දැන් සමීකරණය ගත්තොත් ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගොවියා ඉතාම මොහොත. ආහාර වල මිල ගණන් ඉතාම අඩුයි. ඕක තමයි සමීකරණය. අපේ රටේ කෙලින්ම ඕක අනිත් පැත්ත. ආහාර වල මිල ගණන් හොඳටම වැඩි, ගොවියා අන්තසරණ. ඒ රටවල් වල තියෙන සමීකරණ අනිත් පැත්ත තියෙනවා. ඒක නිසා ඒක සිද්ධ වෙලා තියෙන්නේ ගොවියාව මාකට් ෆෝසස් වලට එකට එක්ස්පෝස් කරන්නේ නැහැ. වෙළඳ පොළට ඒ කට්ටිය කිලිම ගොවියව දාන්නේ නැහැ. ඒ කට්ටිය ආරක්ෂා කරන රජයක් විසින්. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඒකට විශාල මුදලක් යනවනේ කියලා. විශාල මුදලක් ගියාට මේ ආණ්ඩු කල්පනා කරන්නට ඕනේ මේ මුදල අහපව එනවා. මොකද නිෂ්පාදනය කරන්න හැකි වෙනවා. තමන්ට දැන් මැලේසියාව, තායිලන්තය වගේ රටවල බහුගේ අවුරුදු 10කටම එකම වගේ වැටුපක් තිබිලා තියෙනවා. අපේ රටේ එන්න එක වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආහාර පාන වල තියෙන දේ කියන්නේ. ඒ වගේම බංග්ලාදේශ වල මේ දවස්වල කර්මාන්තයක් තුලින් සර්විස් ඉන්ඩස්ට්‍රි එකට නෙමෙයි කර්මාන්තයක් තුලින් රට ඩොලර් එකක් ගෙනාවොත් ආණ්ඩෙන් ඩොලර් එකක් එකතු කරනවා. එවැනි දිරිගැන්වීමක් අනිවාර්යයෙන්ම දිය යුතුයි. මොකද සාමාන්‍ය බදු අය කරගන්න ක්‍රම නෙමෙයි නිෂ්පාදනය කරලා රටට විදේශ විනිමය ගේන කෙනෙක්ට බදු නෙමෙයි ඇත්තටම කිව්වොත් ආණ්ඩුවෙන් ඒ ඩොලර් වලට මැච් කිරීමක් කරන්න අවශ්‍යයි කියන එක එතන අපි ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි ලෝක අනිත් රටවල උත් කරේ. ඔය නැත්තම් නිෂ්පාදනය කරන්නේ නැහැ. මොකද මේ සොච්චමක් ගන්න සේවක ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක මිනිහගේ අවධානයම ගන්නෙ නැහැ. Tamanට හරි හැම ප්‍රතිලාභයක් එකේ නැත්තම්. ඒක නිසා නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්නට රජයේ විශාල වශයෙන් බදුසාන නිෂ්පාදන කරුවන් වෙනුවෙන් ඒ වගේම සමහර අවශ්‍ය දේවල් ලංකාවට ගේන්න තියෙන බාධක කස්ටම්ස් වලින් තියෙන බාධක විශේෂයෙන් පරිවේෂණ අවස්ථාවල මේවා ටික මේ හැම දෙයක් ගැනම අපි අධ්‍යයනය කරලා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය හැම දෙයක්ම අපි රජයක් ඇති කරලා